නිදහස් චතුරස්න ගාමිඳන් ෆිලා ලේමා පිලත් එක්ක අද දවස අපේ අලුත්ම වැඩේ. මොකද ෆිලා වෙන්නේ? ඉතින් නිදහස් චතුරස්රය තුළ එතරම අපි බැලුවනම් මේක චතුරස්්‍රාකාරව අපි කොටු වෙලා ඉන්නවා YouTube වංශයට. YouTube වංශයේ සිංහ වංශයෙන් කෙනෙක් තමයි ඇවිල්ලා මේ මගේ අංශය. ඉතින් YouTube වලින් ලංකාව සිංහවංශයෙන් පලවෙනි වතාවට ෆිල්ටික YouTube channel එක. අයිබුවන් නමස්තේ, අස්සලාමු අලයිකුම්, අඤ්ඤාසියෝ, බොන්ජාර්නෝ, වට්ස්අප්. අන්තවාදීන්ගේ ග්‍රහණයට කෙමින් කෙමින් ලඟ වෙන මුහුදු මහ විහාරය ගැන මොකද කියන්නේ? මුහුදු මහ විහාරය එතනම ගරුතර සංඝරත්නය සහ බෞද්ධයන් විසින් අපි හැමෝම ශ්‍රී ලංකේ විසින් රැක ගන්න ඕන මේ වස්තුව තමයි මුහුදු මහ විහාරය. ඒක පුරාණය. අපි එතකොට මේ බදුරුදීන් කොට කපාගෙන අවිල කරන්න යන විනාශය මේක නවත්තන්න ඕනේ. මොකද මේ අන්තවාදීන් එකතු වෙලා කරන්න යන මේ කලකිරියාව නිසා අපිට වෙලා තිනවා ක්‍රියාකාරකම් වලින් ඉස්සරහට අවිල්ලා මේගොල්ලන් විනාශ කළා දාන. මොකද බදුරුදීන්ට අනිවාර්යයෙන්ම දඬුවමක් ලැබෙනවා. අනිවාර්යයෙන්ම මේගොල්ලෝ ආගම දහම අනුව පිරිසිදු කුරාණය අනුව අපි රැක ගන්න ඕනේ අපේ සංස්කෘතිය. මේ මුහුදු මහ විහාරය කියන්නේ බෞද්ධයාගේ පුරාණය, ඉතිහාසය සහ අපේ රටේ උරුමයක්. මෙතන තමයි රැඳිලා තියෙන විදේශ විනිමය. පෝට් සිටි එක යකඩ මිනිසා පාර්ලි චම්පික මොකද කියන්නේ? මාර ගොඩක් ඉතින් අපි පෝට් සිටි එකේ වඩා ගාව පෝට් සිටි එකට ගෙනාවි චීන්නුනේ. ඉතින් චීන්නුගේ ලේන්නු වගේ. ඉතින් ඊට පස්සේ දැන් මම නම් හිතනවා මේ ආණ්ඩුව තියෙද්දි මේ ආණ්ඩුවේ සමනලයන්ට වැඩිපුර මහරේ දඩු ලේන්නු අප්‍රිකානු. අප්‍රිකානු ගෙනල්ලා මේගොල්ලෝ ඇතුලේ ගූකානු හාර ගන්න සොඳ පවිත්‍ර කරගන්න මේගොල්ලෝ පෝට් සිටියේ වැඩ අලුතෙන් අරඹන්න උත්සාහ කරනවා. නමුත් පෝට් සිටියේ වැඩ වෙන්න ඒගොල්ලන්ගේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඒගොල්ලෝ අප්‍රිකානු ටිකක් ගෙනයි තව ටික දවසින් චීන්නු පිට යවලා. ඉතින් අර ඒකින්ද ලේන්නුට දඩු ලේන්නු ආදේශකයක් තමයි මේගොල්ලන්ට අවශ්‍ය. චතුර රාජිත පියපුතු සුසංයෝගයට මොකද කියන්නේ? පියපුතු සුසංයෝගය ඉතින් හොඳයි. ඒගොල්ලන්ට මේ පායලා තියෙන මේ සමනල් යෝගය. ඉතින් ඒ දේ දෙනාගේ පයතර බබ 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 කියලා අප්‍රාණික තමයි. ඉතින් සෞඛ්‍යමතිතුමාගේ අර මම කිව්වා වගේ පුත්‍රයා බෙහෙත් වට්ටෝරුව ලබා ගත්තා නම් හොඳයි. කොට්ටෝර කොටන වගේ හැම එකම කොටා ගන්න කියලා කෙහෙල් ගස් වල හොට පටලගෙන නිකන් විනාශ වෙනවට වඩා හොඳයි. චතුරත්වයේ තියාගෙන වතුර වගේ අනිවාර්යයෙන්ම මේ ගලාගෙන යන පුළුවන් පක්ෂයකට එකතු වෙනවා. හැබැයි ඕගොල්ලෝ වගේ කුණ්ඩ වාල ගෙනාවොත් එහෙම අපි නන්නත්තාරා. ඉතින් ඒකින්ද අර සෞඛ්‍ය තමගේ සෞඛ්‍ය මුලින්ම රැක ගන්න. එතකොට බ බ බ කියන ගතිය නැති වෙයි. ඉතින් මට කියන්න තියෙන අනික තාත්තගෙන් බෙහෙත් ගන්න නැත්නම් ම ම ගාලා මාසෝ ආයෙන්න. එච්චරයි. මේ රජයේ ජනාධිපතිවරයා යටතේ ඉහළම තනතුර දුන්නේ මට. පාර්ලි චම්පික යකඩ මිනිසාගෙන මොකද කියන්නේ? මම නම් අර රාමනායක චම්පික විතරයි පන්දු යවන්න ගන්නේ. දැන් යකඩ මිනිසා නම් මන්ද නැහැ. මේ දවස්වල මලකඩ කාලේ තියාට පකට ටිකක් දාන්න උනේ කටට. එතකොට ඔය තාරුණ්ණේට හෙටට අපි වගේ අයට මේ ඉඩකඩ දිනු යකඩයක් නම් මට පේන්නේ නැහැ යාට. යකඩයක් දෙන්න උනේ යාට ෆිට් එක ඇදිච්චලා අතට. වන් ෂොට් වන් රංජා ගැන මොකද හිතන්නේ? වන් ෂොට් වන් රංජා මේ මහා ලුකුර කතා කරනවා නිකන් ෂොට් එක හරි කියලා. ෂොට් එක වැරදිලා තියෙන්නේ. මම වන් ෂොට් වන් රංජා ගොංජා. කෙලින්ම මම කියන්නේ මේ එතුමා මේ සංගීත වැඩ කටයුතු සහ මේ අපේ චිත්‍රපට වැඩ කටයුතු ඒව ටිකක් කරගෙන මේ පැත්තකට වෙලා ඉන්නවා මිසක් තමුන් ඉස්සලා කසාදයක් බඳගන්න හිතන්නේ පවුලක් රැක ගන්න රටක් රකින්න කලින්. ඉතින් මේ මිනිස්සුන්ට කිසිම අරමුණක් නැහැනේ. ඉතින් අර මම කියනවා වගේ ලව් ඉන් බැංකොක් නම් මුලින්ම ගිහිල්ලා බලන්න ඕන රට වටේ දුෂ්කර පළාත් වලට ගිහිල්ලා පීකොක්ලා ටිකක්. ගැසළු ලියලවන්නේ නැහැ. දැන් ඔබතුමීට අවිල උතර හොම්බට ඇන්නොත් ඔබතුමී කම්ප්ලේන් එකක් කරගෙන ඉන්නවද? එතකොට හරියටම හරියනෝ ඕක. ඉතින් නැත්නම් රන්ජ වන් ෂොට් රන්ජ නිකන් පල් වෙනවා. ඉතින් හරියන්නේ නැහැ. මොකද මේ දේශපාලනයට සුසු කෙනෙක් නෑ. හොඳයි මේ මේසපාලනයකට වගේ. මොකද මේ එයාත් සමනලුන්ට මේ පක්ෂපාතී කෙනෙන්නේ. මම හරි කිව්වා වගේ මේ කිසිම නෑනේ. ඉතින් කොකම કૃතිමනේ. ආ කෙස් ගස් නෑ. ශරීරයේ මයිල් ගස් නෑ. මුකුත් නෑනේ. නෑ නෑ නෑම තමයි කියන්න තියෙන්නේ. ඉතින් බෑ 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 කියන් ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. ඊට වැඩි ඕම තව ටික දවසක් ගියොත් එම මන් දගේ චිත්‍රපට සංස්ථාව ඉස්සරහා උම් බෑ 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 කියන් ඉන්නවා. ඉතින් ඉන්ද ඔබතුමාට බෑ. ලංකාවට ආපු බෝරා ගැන මොකද කියන්න තියෙන්නේ? බෝරා මුස්ලිම්. බෝරා මේ අවස්ථාවේ මට හිතනවා මුහුදාරා ආව නම් සමුදුර තරණය කරගෙන ඒක බෝරා තෝරා මෝරා වුණා නම් කම නැහැ. තෝරා බේරා බෝරා අපිට හිල බෝර් කරයිද දන්නේ නැහැ කියන්න බෑ. මම දන්නේ නැහැ මේ උපක්‍රම. මම බෝරු ගැන තාම අධ්‍යයනය කරනවා. බෝරු තෝරු මෝරුනොත් හොඳයි. අපිට විදේශ විනිමයක් තියෙයි. නැත්තම් බෝරා ඇවිල්ලා අපිට හිල බෝර් කරලා ගියොත් එහෙම සූර් වෙන්න අපි අනිවාර්යයෙන්ම චොර. ඉතින් චොර වෙන්න නැතුව සොර බොර වැව ගාව හරි අපිට වවාගෙන කරගෙන පිටරටකට යවාගෙන කාගෙන බිගෙන ඉඳි අපේ ගොයමක් කරගෙන මා දීවර කර්මාන්තයක් කරගෙන රටේ සංවර්ධනය කරගෙන ඉන්න එකට බෝරු අපිට අත දෙනවා නම් මෝරු වගේ අපි බොහොම ස්තුති. නැත්තම් බෝර අපි වරන් අපි සූර්යක ඉන්න අපි බෝර් කරන්න නම් හදන්න එපා. අපිටත් සඳ මෝල් 2020 සජිත් එනවා. සජිත් එනවද? සජිත් එනවනේ. සජිත් මේ රජිත් වෙන්නේ අර රයන්නේ පඩ රෙනවා කියන මොකද දන්නව හේතුව? මේ සජිත් හදලා තියෙන වැසිකිළිනේ. එතකොට එන්න කලින් රෙනවා. එතකොට ඒ වැසිකිළි තියෙන ප්‍රමාණය කුඩා දරුවෙකුට සහ පවුලකට ජීවත් වෙන්න සෑ හැරෙන්නත් බෑ. ඉතින් අර පත්තිරි පූඩර සජිත්ගේ මේ කියන්නේ ප්‍රේමදාස මහත්මයාගේ භාර්යාව ආර්යා වෙලා ඉන්න කාලේ නැගලිලා දලදා වහන්සේගේ ඒ එහෙම බෑනේ දලදා මාලිගේ පත්තිරි පූඩර නැගිට. ඉතින් මේ වෙන්නේ යහව ආර්යාව පත්තිරි පූඩර නැගිට මේකල වැසිකිළියට යනවා. ඉතින් ඒ වැසිකිළි උදා ගම්මාන නෙමෙයි උදාකල මේ 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 මේවා කලින් මර හුම්මානේ වගේ අස්සෙන් හොය වතුර ගහනවා බුරුක් ගල මෙතන කුඩා 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 ස්ථානයක් තියෙන ඒක අස්සේ ගුලි වෙලා හැංගිලා ඉන්නවා. සජිත් මන්නන් දන්නේ නැහැ වමත් දකුණත් කොහෙවත් ඔබතුමාට නන්නේ නැහැ. ඔබතුමා සමත් නැහැ ජනාධිපතිවරණේ. ජනාධිපති සුසුකමන් නැත.
මම අනිවාර්යෙන්ම මගේ ජාත්‍යන්තර හයිය මම පෙන්නනවා. ජනතා විමුක්ති පෙරමුණ JVP එක ගැන මොකද කියන්නේ? JVP එක මුලින්ම අර මේ චේගුවේරාගේ ලයින් එක ගෙන්නාද? චේගුවේරා කියන්නේ ඇත්තටම මේ ඒ චේගුවේරාගේ තියෙන තත්වයක් JVP එක නෑ. ඔය ලපේ තියනනේ, ලපේ ගහ ගන්න ඕනේ පැත්තකට දාලා පැස්සක ඔය හරියට අපේ. මොකද ඔය මේ කරන්නේ සීනුවක් දාගෙනන සීනුව හොල් හොල්ලා සීනුව අලියාගේ බෙල්ල ගහ ගන්න ඕනේ. නැත්තම් ඇවිල්ලා සීනුව අරගෙන ඉල්ලා පැත්තක තියලා ලෙන්සුවක් දාලා හිඟා ගන්න ඕනේ. JVP මේ යම් කිසි ප්‍රතිසාරයක් ඇතිවෙන දැන් බිඳුවයි. බිඳුවේ ඉඳන් ගොඩනගා ගන්න එපා. ගොඩනගාගෙන ඉන්නකද හදාගෙන ඉඳි කඩාගෙන වැටුණා කියන එකට වඩා හොඳ අර මේ යන පැත්තකට ගිහලා රටට උදව් කරන්න අවශ්‍ය නම් නියම තත්ත්වක ඉඳලා අර දුප්පතාගේ ධනවතාගේ පන්ති ભેද හොයන්න නැතුව රටේ හැමෝටම එක ලෙස සලකන්න හරි රට සංවර්ධනය කරන්න තමා බඩ වඩාගෙන රටේ ඉන්න මිනිස්සුන්ට වෙන දෙයක් වඩාගෙන වැඩක් නැහැ නේ. අන්න ඒකයි මට කියන්නේ JVP එකත් ඇවිල්ලා සම්පූර්ණ බොරුවක් කරන්නේ. අරමුණ වෙනයි, පෙරමුණක් නෙමෙයි. අපි හැමදාමත් කියනවා වගේ මහ දෙවන්ත නයගුල කපේ රට හිර කරා. බකල්පනා කළ බලන්න. බකල්පනා කළ බලන්න. බකල්පනා කළ බලන්න. රනිල් විජේකලා ප්‍රේම සම්බන්ධය ගැන මොකද කියන්නේ? මේක ප්‍රේම සම්බන්ධයද කියන්නේ? මේක අසම්මතය යන ගැලින්ම වෙනම සුසංයෝගයක්නේ. ඉතින් උතර තියෙන මේ මොකද්ද මේ සමලිංගික සේවනයේකට වගේ නම් ඕන රනිල් තව මොකක් හරි එකක් දාගෙන හැම මේකක් කරගෙන කාන්තාවන්ට හොඳම ජංගී ලෝකයේ අදහන්නේ ලංකාව. ජේකලාට මේ කිසිම මේ මං හිතන්නේ මේ සහනයක් සුව පහසුකමක් මේ තමන්ට අවශ්‍ය තෘප්තියක් ලැබෙයි කියලා මේ දත නැති අත නැති හිත නැති පණ නැති මේ අගමැතිතුමෙක්ගෙන්. ඉතින් එතුමාට තියෙන්නේ බටලන්දර තව කොළු පැටවුන් ටික හොඬ වැල දිග සොයාගෙන ඒ අලි ප්‍රහාරණ ගෙනියන්නේ තමයි. එතකොට අපිට තියෙන අලිඩෝ රචින්න ටිකක් දාලා ඉවර අලි ඒලවල දාන්න. මොකද මේ කරඬුවක් තියන්න පුළුවන් පණ තියෙන අලියෙක් නැහැනේ. පෙරහැරක දක්වන්න පුළුවන් ඔක්කොම අලිය ආවිල සමනල් අලි පක්ෂීන් ඔක්කොම ඒ වගේ අලිනේ. ඉතින් මේ ලංකාවේ අලින්ටත් අපහාසයක් නැකු අලි වංශෙන් මුන් මේ ලොලු වංශෙට වැටලා තියෙනවා. ඒකට ඒක ගැලපෙන්නේ නැහැ. එහෙම ප්‍රේම සම්බන්ධයක් මන් නම් ඒක සම්මත කරන්නේ නැහැ. කුමාරයා එක්ක ගැන මොකද කියන්නේ? I love you umma kate I love you ah I love you umma kate idi dan kumariyak kage kate ekata danna ko kiyak hari eka pink kate kumariyak gatta awilla umma kate ne කුමාරියක්කට පොල්ලකින් අරගෙන තිබ්බට වැඩක් නැහැ නේ කැට. ආ ඒක කුමාරියක්කයි ගහෙත් පළදා වෙනව නම් කුමාරියක්කටත් ඉතින් විකුණගෙන කන්න පුළුවන්. කුමාරියක්කත් කාන්තාවනේ. කුමාරියක්කයි දක්ෂතාවයේ සංගීතයේ උපරිමයේ එහෙම මුකුත් නැහැ ගේමුකෝ. කුමාරියක්ක යම් සිතන බෑ මේ වගේ අපි දඟල දින දුම්රි ස්ථානවල බස් ස්ථානවල හැමතැනකම ඉන්න යාචකයන් ව සංගීතය. ඉතින් ඒගොල්ලන්ට උත්සාහ කරලා ඕගොල්ලන්ට උදව් කරලා ඒගොල්ලන් යම් සිතනකට ගේන උත්සාහ කරන ඕගොල්ලෝ වටිනා කාලය තුල කුමාරියක්කට බැනුම් ප්‍රකාශ කර කර ඉන්නේ නැතුව කුමාරියක්කයි ලයින් එක කුමාරියක්කයි කුමාරියක්කත් කාන්තාවක්. ඕගොල්ලෝ නිකන් ඒ අපහාස කරන්න එපා. උපාසයට ලක් කරන්නත් එපා. UMP එකේ සුරූපී නියෝජනය හිරුනිකා ගැන මොකද කියන්නේ? හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඉතින් ප්‍රේමය සමත් ඉතින් මම චමත් හිරුනිකා නිසා මම ඇඬුව මාසයක් බත් නොකා කියලා කිව්වත් කමක් නැහැ. මොකද සුරූපී කාන්තාවක්. ඉතින් මම ඇත්තටම මේ හිරුනිකාගේ ප්‍රචණ්ඩකාරී ඒ වචන හසුරුවීම පිළිබඳව පොඩ්ඩක් කනස්සල්ලට පත් වුණාට ඒ හිරුනිකා ඉතින් ඇත්තටම කාන්තාවන් අතර කලුනිකා වගේ තමයි. සෑහෙන වටින සුරූපී කාන්තාවක්නේ. මේ මිනිස්සගේ අමාරුද විෂණ කෝෂවල. එක්ක විෂණ කෝෂෙ මෙට්ටේ උඩ තිබ්බම සනීප වෙනවද? මොකද්ද වෙන්නේ? අනේ hina වෙන්නේ නැතු ඉන්නකෝ. නෑ මඩක් තින්. හිරුනිකා ඇත්තරම හිරු නිසා හිරු නිකා මන් නිසා බත් නොකා නාගහනන්දලා ධම්මික පෙරේරලා රුවන් පල්ලෙවත්තලා මේ පොදු අපේක්ෂක ගැන මොකද කියන්නේ? පොදු අපේක්ෂක නාගහනන්ද දේශපාලනයට අලුතෙන් කසාද බැන්ද. ඉතින් මේ අනාගෙන කන්න හදන්න එපා. ඔයාලට තියෙන 2020 ජනාධිපතිතුමා බලාගෙන ඉන්න. අනිවාර්යයෙන්ම දේශපාලනයට සුදුසු පුත්කලා ඉන්නේ නාගහනන්ද. නාගෙන ඉන්න. එචර කවුද ධම්මික පෙරේරලා නිසා අපි ඉතින් කිසිම ඒ ගැන වැඩි විග්‍රහයක් කරන්න. හැබැයි ඔබතුමා හොඳ ව්‍යාපාරිකයෙක් නමුත් දේශපාලකෙක් නොවේ. පල්ලිය වත්තර හොඳයි. දේශපාලන වශයෙන් පල්ලියට එහා පැත්තේ වත්තේ හදලා දුන්නා නම් වත්තක් මේ දේශපාලන වත්තක් හැබැයි ඇත්ත කතා කරොත් මේකට පැත්තක් ගන්නව නෙමෙයි. කිසිම දෙයක් අවශ්‍ය දේශපාලනයට මේගොල්ලෝ සුසුනම මේගොල්ලෝ කපන්න පුළුවන් අපිට කැත්තකින්. ඔන්න ඕක තමයි තිත්ත ඇත්ත. මේ දවස්වල වැඩිපුරම ජනප්‍රිය ස්කූටර් එකක් ගැන මොකද කියන්නේ? ස්කූටර් එකකට අරන් දෙනු ස්කූටියක් වෙනුවට මේ CBR එකක්. මොකද මේ මෝටරසයිකල් දාවර තරගයේ සුදුසුයි. මොකද නීතියට අවිනීත උනානේ ස්කූටර් එකක් හිතුවා ස්කූටර් එකක් තමයි කියලා කුක්කා. හැබැයි සජිත්ගේ පිටේ වහපු මැක්කා තමයි ස්කූටර් එකක්. ස්කූටර් එකක් ගා ගන්න ඕන ටික ගා ගත්තා කක්කා. අලුත් දෙයක් අලුත් වැඩක් ෆිල්ඩි ප්‍රඩක්ෂන් කුඩේ ගුඩු අතේ බඩු නෑ රොඩු අනිවාර්යෙන්ම කඩු මුවත් අනිවාර්යෙන්ම සමත් ලංකාවේ අංකක YouTube channel එක ෆිල්ටි YouTube channel එක subscribe කරන්න ආයෙ වගේ පැත්තෙම තියෙන bell icon එක click කරන්න මොකද ඕගලන්ට ශනිකව උණුසුම් වැඩසටහන් උණුසුම් ගීත හැම දෙයක්ම උණු උණුවේම ලබා ගන්න පුළුවන්. ඉතින් අයිස් කැට දෙයක් දාගන්න සීතල වෙන්න ආස නම් ෆිල්ටි ලංකාවේ අංකක YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න.